කොන්ජිවා ඔයකලියත් එක්ක වෙන ජපාන් විස්තරات එක්ක අපි අද කතා කරන්න හදන්නේ වෙනත්ම වීසා තුනක් ගැන. මේ තමයි ට්‍රේනින් වීසා එක, වර්කින් වීසා එක, ඊට අමතරව ස්පෙસિෆයිඩ් ස්කිල් වීසා එක. මම මීට කලින් වීඩියෝ එකේදී කතා කරා ස්ටුඩන්ට් වීසා එකයි, විසිට් වීසා එකයි, රිෆියුජි වීසා එකයි ගැන. තාමත් ඒ වීඩියෝ එක බලලා නැත්නම් පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. අනිවාර්යෙන් ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න. ඔය කටියට ඒ වීසා ගැන විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ගිහිල්ලා මේ වීසා වර්ග තුන මොකක්ද කියලා. ඔව් අපි මුලින්ම කතා කරමු ට්‍රේනින් වීසා එක ගැන. ට්‍රේනින් වීසා එක කියන්නේ ඔය කට්ටියට ලංකාවේ දැන් ඇප්ලයි කරන්න පුළුවන් ජපානයට ට්‍රේනින් කෙනෙක් විදියට. මේ වීසා එක අවුරුදු 3ක් අවුරුදු 5ක් අතර කාලයකට තමයි ඔය කට්ටියට දෙන්නේ. ඒක ඔය කට්ටිය ඇප්ලයි කරන කම්පැනි එකත් එක්ක වෙනස් වෙන ඉඩ තියෙනවා. එහෙනම් ඔය කට්ටිය ඒජන්සි එකත් එක්ක කතා කරලා බලන්න පුළුවන් කොහොමද මේක හම්බෙන්නේ කියලා. ඒක ට්‍රේනින් වීසා එක ගැන ගත්තොත් ඇත්තටම ඔය කට්ටිය ජපානයට එන්නේ ඒ කට්ටිය කම්පැනි එකේ වැඩ කරන ගමන් ට්‍රේනින් එකක් ලබන්න. ඒතර ඔය කට්ටිය මෙහෙට ඇවිල්ලා ජපානයට ඇවිල්ලා ඒ කම්පැනි එකේ වැඩ කරන ගමන් ඔයගට ඒ කට්ටිය ට්‍රේනින් එකක් ලබා දෙනවා. ඔයගට පුළුවන් ඒ ට්‍රේනින් එක අරගෙන අපෝ ලංකාවට යන්න. මෙතන මම කියන්න කැමති දෙයක් තියෙනවා අවුරුදු 3ටද 5ටද වීසා වාදී ඉන්නේ කාලේ ඉවරුනාන් පස්සේ ඒ කට්ටිය අනිවාර්යයෙන් කට්ටිය රටට ආපහු යන්න ඕනේ. මෙහෙම කට්ටිය වෙන වීසා එකකට මාරු වෙන්න බෑ. ට්‍රේනින් වීසෙන් ඇවිල්ලා වෙන වීසා එකකට මාරු වෙනම නම් ඔය කට්ටිය ලංකාවට ගිහිල්ලා අවුරුද්දක වගේ කාලයක් ඉඳලා තමයි ආපහු ඇප්ලයි කරන්න ඕනේ ජපානයට. ඒත් වෙන වීසා එකකට වෙන්න පුළුවන්. එතකොට හැබැයි ඔය කට්ටිය චාන්ස් එකක් විදිහට තියෙනවා ඔය කට්ටිය ජපානයේ ලැන්ග්වේජ් එකක් පොඩක් දැනගෙන මෙහි කොහොමද ජීවත් වෙන්නේ කියලා දැනගෙන ඉන්නවා. ඊට අමතරව මෙහි කොහොමද වැඩ වෙන්නේ කියලා ඔය කට්ටිය දන්නවා. ඒකින්ද ඔය කට්ටියට අනිත් අයට වැඩිය ඇප්ලයි කරාම වීසා එක වදින්න තියෙන චාන්ස් එක වැඩි ගොඩක් දුරට. එතන අපි බැලුවොත් ට්‍රේනින් වීසා එකට ආවම ඇත්තටම ඔය කට්ටියට වැඩ කරන්න තියෙන්නේ කම්පැනිස් වල. ඒ කියන්නේ ෆාම්ස් වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල වෙන්න පුළුවන්. ඊට අමතරව තව එකක ඉන්ඩස්ට්‍රිස් තියෙනවා. ඒ කියන්නේ මෙහි තියෙනවා මහලු කම්පැනිස්, එළවලු කම්පැනිස්, ඒ වගේ කම්පැනිස් වල ඔය කට්ටියට වැඩ කරන්න පුළුවන්. මෙහි ඇත්තටම ට්‍රේනින් වීසා වලට වැඩ වලට ඇත්තටම ඔය කට්ටිය ගන්නේ ජපානයේ කට්ටියට කරන්න බැරි වැඩ තියෙන සමක් ඒවා. ඒ කියන්නේ ඒ කට්ටිය කරන්න කැමති නැති වැඩ තියෙනවා. සමහරට අපි කියමු එළවලු කබලා සුද්ධ කරන්න වගේ වගේ වැඩ දේවල් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙහි ට්‍රේනින් වීසා ආවන් පස්සේ කට්ටියට යෙන් වලින් ලක්ෂයත් ලක්ෂයක අමාරත් අතර ගානක පඩියක් තමයි කට්ටිය ගෙවන්නේ. ඇත්තටම මේක ඔය කට්ටිය ජපානට ඇවිල්ලා හම්බ කරන්න බලන් එනවා නම් මං හිතනවා මේ ට්‍රේනින් වීසා එකෙන් එන එක ඔය කට්ටියට පාඩුවක් වෙයි කියලා. මොකද ලක්ෂයත් ලක්ෂයක අමාරත් අතර යෙන් ඔය කට්ටියට හම්බෙනවා කියන්නේ ඔය කට්ටියගේ අපාර්ට්මන්ට්ස් වලට ඊට අමතරව කරන්ට් බිල්, ලයිට් බිල්, ගෑස් බිල්, වතුර බිල් ඔය වගේ බිල්ස් වලට, ඊට අමතරව ෆෝන් බිල්ස් වලට, කැමරා ටීම ඔය කට්ටිය ගියාන් පස්සේ ඔය කට්ටියට ලොකු ගාණක් ඉතුරු කරන්න බෑ. ඒ කියන්නේ ට්‍රේනින් වීසෙන් ඇවිල්ලා මේ ට්‍රේනින් වීසෙන් මම තව කියන කැමති දෙයක් තියෙනවා. ඔය කට්ටිය ඒජන්සියෙන් ඇප්ලයි කරලා මෙහෙට එන්න කලින් ඔය කට්ටියයි කම්පැනි එක අතර ගිවිසුමක් අසම් කරනවා. මේ ගිවිසුමේ කියලා තියෙන්නේ ඔය කට්ටියට ට්‍රේනින් වීසා ඇවිල්ලා ඒ කම්පැනි එකේ වැඩ කරන ගමන් වෙනත් පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න බෑ. මොකද ඔය කට්ටිය ඇවිල්ලා තියෙන ඒ කම්පැනි වීසා එකෙන් ඒකින්ද ඔය කට්ටියට 8 ඉඳන් 5 වෙනකන් නම් වැඩ තියෙන්නේ. ඒ 8 ඉඳන් 5 වෙනකන් ඒ කම්පැනි වැඩ කරලා ඊට පස්සේ කාලේ ඔය කට්ටියගේ ෆ්‍රී ටයිම් එකේ වෙන ජොබ්ස් වලට යන්න බෑ. අදිසිංහත් ඔය කට්ටිය අහුනොත් එම ඇග්‍රීමෙන්ට් එක අනුව ඔය කට්ටිය මිලියන 2ක් යෙන් මිලියන 2ක මුදලක්, ඒ කියන්නේ වන්දියක් ගෙවන්න ඕනේ මේ කම්පැනි එකට ඔය කට්ටිය අහුනොත් එම. ඒත් මන් දන්න විදිහට සමහරක් අය මේ ඉන්න ගමන් තව ජොබ්ස් කරනවා. ඒත් මං කියන්නේ ඒක අවදානමක්. ඔය කට්ටියගේ වීසා එකට ලොකු අවදානමක් ඒක. ඔය කට්ටිය අනිවාර්යෙන් අහුනොත් ලංකාවට යන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ ඇග්‍රීමෙන්ට් එකේ තියෙනවා ඔය කට්ටියට පුළුවන් පළවෙනි අවුරුද්ද වැඩ කරාන් පස්සේ, කියන්නේ මේ කම්පැනිව වැඩ කරන කම්පැනි හොඳ නැත්තම් ඔයාලට පුළුවන් කැටි ඒජන්සි එකත් කතා කරලා ඔයාලට වෙන කම්පැනි එකකට මාරු වෙන්න. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද මේ කම්පැනි වැඩ කරලා ඔයාලට හිතෙනවා නම් මට මෑමික් වැඩ කරන්න මේකේ වැඩ අමාරුයි, නැත්නම් මම කැමති නෑ කියලා. ඔයාලට පුළුවන් ඒ කැටි ඒජන්සි එකත් කතා කරලා ඊළඟ අවුරුදු වලට ඊළඟ කම්පැනි එකකට මාරු වෙන්න. මේක ඔය කැටි කතා කරගන්න ඕනේ ඒජන්සි එකත් එක්ක. ඒකින්දා ඒක ඔය කැටි ඒජන්සි එකෙන් කරනවද නැද්ද කියලා කියන්න අමාරුයි. මීට අමතරව මම කියන්න කැමති ට්‍රේනින් වීසා ඇවිල්ලා ඔය කට්ටියට වීසා එක මාරු කරන්න බෑ. ඒ කියන්නේ ඔයගල ට්‍රේනින් ආවොත් ඔයගල ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරන්නවත්, වර්ක් වීසා එකට ඇප්ලයි කරන්නවත්, රිෆියුජි වීසා එකට ඇප්ලයි කරන්නවත් බෑ. මොකද මේ වීසා එක ඔයගල කම්පැනි එකෙන් දෙන්නේ. ඔය කට්ටිය ඇවිල්ලා ට්‍රේනින් වීසා එකෙන් මාරු වෙනවා නම් ඔයාලට ගන්න පුළුවන් එකම විදිය තමයි ජපාන් ජාතිකයෙක් එක්ක විවාහයකට යන එක. ඒ කියන්නේ ඔය කට්ටිය ජපාන් ජාතිකයෙක් එක්ක විවාහ වුණොත් එම ඔය කට්ටියට පුළුවන් ඔය කට්ටිය වීසා එක මාරු කරලා, ඒ කියන්නේ කට්ටිය PR එකකට එහෙම නැත්නම් සිටිසන්ෂිප් වලට ඇප්ලයි කරන්න. එහෙනම් අපි බලමු ඊළඟ වීසා ටයිප් එක මොකක්ද කියලා. ඔව් ඊළඟට අපි කතා කරමු වර්ක් වීසා එක ගැන. එහෙම නැත්නම් මේකට ජපාන් භාෂාවෙන් කියන්නේ ශූෂොකු වීසා එක කියලා.
බර්ක් වීසෙක් ඇප්ලයි කරනවන ඇත්තරම මං හිතන විදිට එන්න්1 මටමනත් ඔය කටිය ජපන් බාසාව තියෙන්න්න ඕනේ ඊට අමතර ඔය කට්ටිය ඇප්ලයි කරන එකන් මොන ෆිල්ලගෙන්ද ඇග්‍රිකල්ච වන්න පුළුවන් මනත්ත ොට බයිල් වෙන්න පුළුවන් මේ ෆිල්ඩෙන් කටි වැඩ කල්ල තියන්න ඕනේ අම්මන් හිතන අවුදු පහකර වගේ කාලයක ට්‍රීනිින් ගැන ක්ස්පිරියන්ක් කරට තියන්න ඕනේ ජපයින් ඇප්ලයි කරනවන මං පහල ඩිස්ක්‍රපෂන් එක ලින්ට එකක් දාලා තියනවා එකටට පුළුවන් එතැන්ට කෝල් කරලා විස්තර දැනගන්න මේ එකටිය ම දන්න තරම මේ එකක් තමයි මංගව තියන්නේ එකට කතාගල දැන පුළුව මොනාද තියෙන ටයිප්ස් කියලා ඉට අමතරවා ජපානයේ ඉන්න කෙනෙක් නා කියන්නේ ජපානය එකට ස්ටන්ට වී ඇවිල්ලා ලැංගෙජ් කොලෙජ් ඉවර වෙලා ටමුකට එමනත්ත දයිකුරට එමත්තම කිවත් ට්‍රේනිින් කොලෙජ්කට මත යනිවසේරක ිහිල්ල ගටිය කෝසේ කම්පිට් කරලන ඉන්න ගටියත් වර්කවී සැකමත ශූෂක වීසකක් වෙන කෙනෙක් නම් ඔයකට පුළමන් පහල ලිංකයක් දාතින අනික ලංකායි කෝල්ල එකක් දෙන්නේ කටියට එකටියව කටිට වර්කවී සැකක්කට මාරුවෙන්න උදව් කරයි එන අපි ගිල බලම ඉළඟ විස්රයිපයම පත් කියෙන මීලඟ වීසක තමයි ස්පෙසිෆයිඩ් ස්කිල් කියන වීසක ඇත්‍ර මේ වීසක දැන් අලුතෙන් තමයි මේ අවුදේ පටන් ගත්තේ මේකට ඔකට පුළුවන් ලංකාවෙන් දැන් ඇප්ලයි කරන්නත් එහෙම නැත්නම් ඔයකට ජපානයෙන් ඉන්න ජපානයෙන් දැන් ඇප්ලයි කරන්නත් පුළුවන් මේ වීසක දෙකකට කඩලා තිනවා ඒ තමයි ස්පෙසිෆයිඩ් ස්කිල් වීසා කැටගරි 1 එකයි කැටගරි 2 එකයි අපි බලමු මේ කැටගරිස් දෙක මොකක්ද කියලා මුලින්ම කැටගරි 1 එක ගැන කතා කරොත් මේකට ඔය කටට ජපානයට ඇප්ලයි කරන්න පුළුවන් ලංකාවෙන් ඉඳන් ලංකාවෙන් ඇප්ලයි කරනවා මේකට මං හිතන විදිහට හැම අවුරුද්දෙම 350,000කට විතර කිට්ටු වෙන ප්‍රමාණයක් මේ හැම රටෙම එකතු කරලා ගන්නවා මේ වීසෙක ඇයි දෙන්නේ කියලා කිව්වොත් ජපානයේ ඇත්තරම ඇවිල්ලා ජනගහණය බහින රටක් මං හිතන විදිහට ජනගහණය තියෙන 0.74ක් වගේ මේ ජනගහණය බහින රටක් හන්දා 2050 වෙද්දී කියන තව අවුරුදු 30කින් මං හිතනවා මේ ඉන්න يعني පොපියුලේෂන් එක අවුරුදු 60කට වැඩිය ඉන්න කට්ටියක් ඒ කියන්නේ අවුරුදු 60ක් විතර වෙන පිරිස තමයි ඉන්නේ අපි ඒක හින්දා ඒ කට්ටියගේ වැරඩි කරගන්න තමයි ඒ කියන්නේ කම්පැනිස් වල තියෙන වැරඩි කරගන්න තමයි මේ වීසක දීලා තියෙන්නේ ඔය කට්ටිය ලංකාවෙන් ඉඳන් ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඔය කට්ටියට N4වත් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ N4 කියන්නේ JLPT ඒ කියන්නේ ජපනීස් ලැන්ග්වේජ් ප්‍රොෆෂනල් ටෙස්ට් එකෙන් N4 ලෙවල් එක පාස් වෙලා තමයි ඔය කට්ටියට මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඒ කියන්නේ ජපන් භාෂාව අනිවාර්යෙන් ඕන වෙනවා ඊට අමතරව ඔය කට්ටියට තියෙනවා ජපාන් එක්සැමිනේෂන් එකක් ඒක ජපානයේ රජෙන් තමයි මේ එක්සෑම් එක දෙන්නේ ඔය කට්ටිය අනිවාර්යෙන් ඒකත් ලියන්න ඕනේ මං කියන කැමති විතර තව ශ්‍රේෂ්ඨ 14කින් මේ කට්ටිය ජොබ්ස් දාලා තියෙනවා මං පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මොනවද ඒ ශ්‍රේෂ්ඨ කියලා ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න පුළුවන් ඒක කොහොමද කියලා ජපාන් කියන්නේ ජපානයේ ලංකාවත් අතර මේ ගිවිසුම ගෙවුවාන් පස්සේ අපේ ලංකාවෙන් වෙබ්සයිට් එකක් ලොන්ච් කරලා තියෙනවා මේ මොනවද තියෙන ජොබ්ස් කොහොමද මේකට ඇප්ලයි කරන්න කියන විස්තර දාලා මං ඒකත් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔය කට්ටිය එතනට ගිහිල්ලා බලන්න පුළුවන් ඒතර මේ කැටගරි එක ගත්තොත් ස්කිල් කැටගරි 1 කියන එක අපිට පුළුවන් ස්ටුඩන්ට් වීසා එකකින් කියන්නේ ස්ටුඩන්ට් වීසා එකකින් ජපානයට ආවිල්ලා නම් ඉන්නේ ඔයාල ලැංග්වේජ් කොලෙජ් එක ඉවර නම් ඔයාට N3 වල් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් කියන්නේ ජපනීස් ලැංග්වේජ් එකේ N3 ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා ඔයාලටත් පුළුවන් මේ වීසා එකට ඇප්ලයි කරන්න ලැංග්වේජ් කොලෙජ් එක නම් සෙම්මුන් යන්නේ නැතුව මං හිතනවා ලංකාවෙන් ඉඳන් ඇප්ලයි කරන්න වැඩිය මෙහෙට ආවිල්ලා ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න ඊට chance එක වැඩි වෙයි කියලා මොකද ඔය ගැටිය මේ ජීවත් වෙන විදිය ඊට අමතර ඔය කඩේ ලැංග්වේජ් එක ගැන විස්තර ඔක්කොම ඔය ගැටිය දන්න හන්දා අමතර මම කියන්න කැමති මේ ස්පෙසිෆයිඩ් ස්කිල් වීසා 1 කැටගරි එකකින් ඔය කට්ටියට අවුරුදු 5කට වීසා එක ලබා දෙනවා. ඒකට අවුරුදු 5ක් මේ වැඩ කරන්න පුළුවන්. මේ වීසා එක ඩිපෙන්ඩන්ට් වීසා වලට ගන්න බෑ. පළවෙනි කැටගරි එකකින් ඔය කට්ටියට ඩිපෙන්ඩන්ට් වීසා දීලා නැහැ. ඔය කට්ටිය පළවෙනි අවුරුදු 5 කම්ප්ලීට් කරනවා. පස්සේ ඔය කට්ටියට පුළුවන් කැටගරි 2 එකට ඇප්ලයි කරන්න. කැටගරි 2 එකට ඇප්ලයි කළා තමයි ඔය කට්ටියට පුළුවන් ඩිපෙන්ඩන්ට් වීසා එකක් ලබා ගන්න. අපි බලමු එහෙමත් කියන්නේ ස්කිල් කැටගරි 1 එකට ඔය කට්ටිය ට්‍රේනින් වීසාකින් නම් ඇවිල්ලා ඉන්නේ ජපානයට මම කලින් කතා කරා ට්‍රේනින් වීසා ගැන ට්‍රේනින් වීසා ගැන ඇවිල්ලා ඉන්නේ ඔය කට්ටියට පුළුවන් දැන් ඒ කට්ටිය ලොන්ච් කරලා තියෙනවා මේ අලුත් මේකත් එක්ක ඔය කට්ටියට පුළුවන් ට්‍රේනින් වීසාකින් ඒ වීසාකට මාරුවෙන්න ඔය කට්ටිය මෙහි ජීවත් වෙන විදිහ දන්නහම ඔය කට්ටියට පුළුවන් ඒ ස්කිල් කැටගරි 1 වීසාකට මාරුවෙන්න එහෙනම් අපි බලමු ස්කිල් කැටගරි 2 කියන්නේ මොකද කියලා මේ ස්කිල් කැටගරි 2 කියලා කියන්නේ ඔය කට්ටිය ප්‍රොෆෙෂනල් කියන්නේ ජොබ් එකක් නම් කරන්නේ අපි කියමු ડોක්ටර් කෙනෙක් එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් ඔය කට්ටිය ලංකාවේ ඩිග්‍රී එකක් තියෙනවනම් කැම්පස් ගිහලා ඩිග්‍රී එකක් තියෙනවනම් ඔය කට්ටියට වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවනම් අවුරුදු 5කට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවනම් ඔය කට්ටිය පුළුවන් ස්කිල් කැටගරි 2 එකට ඇප්ලයි කරන්න මේක ගැන වැඩි විස්තර තාම දීලා නැහැ මෙහෙ කියන්නේ අපේ ජපානයේ ලංකාව අතර ගිවිසුමක් අස්සන් කරාට විස්තර තාම අපිට ලොකුවට හම්බෙලා නැහැ බලමු ඉස්සර කාලෙකදී මේ වීසා එක ලබා ගත්ත කට්ටිය ඉස්සරහට හම්බෙයි අපිට මේ කටින් විස්තර දැනගෙන ඊට අමතරව අපිට හම්බෙන විස්තරත් එක්ක
අපි අලුතෙන් ඔකට කියන්නම් කොහොමද මේ වීසා. අහුව අපි අද කතා කරේ එතකොට ට්‍රේනින් වීස එක, ඊට අමතරව වර්ක් වීස එක, ඊට අමතරව ස්පෙසිෆයිඩ් ස්කිල් කියලා අලුතෙන් ලොන්ච් කරපු වීස එක. ඔය කඩේට මේ සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න තියෙනවා නම් මම කිසිම දෙයක් ගැන, එහෙම නැත්නම් ඔයාලට පැහැදිලි දෙයක් ගැන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ Facebook link එක දාලා තියෙනවා, page එකේ මෙසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් reply කරන්නම්. ඇත්තටම කාලය පොඩ්ඩක් අඩුයි, අපි පොඩ්ඩක් busy. ඒකින් දා මම reply කරන්න පාරක් වුණොත් බය වෙන්න එපා. මම අනිවාර්යෙන් reply කරන්නම් මට free time එකක් හම්බෙච්ච වෙලාවට. එහෙනම් අපි අපේ ඊළඟ video එකෙන් හම්බෙමු. මීට අමතරව visa ගැන මොනවාරි විස්තර, ඒ කියන්නේ අලුත් updates, එහෙම නැත්නම් ඊට වැඩි මොකක් හරි වෙනස්කම් වුණොත් එම ඔය කටින් අනිවාර්යෙන් මම දැනුවත් කරන්නම්. අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් අපේ channel එකට පහළ subscribe button එක තියෙනවා, click කරන්න. ඊට යාපැත්තේ bell icon එක තියෙනවා, ඒකත් click කරන්න. එතකොට අපි අලුතෙන් video එකක් upload කරපුවම ඔකට පුළුවන් ඒ විස්තර දැනගන්න. එහෙනම් අපි අපේ ඊළඟ video එකෙන් හම්බෙමු. සයනවා.